දෙහි කියලා කියපු ගමන් සමහරුන්ගේ මූණත් එක්ක ඇඹුල් වෙන්න පුළුවන්. දෙහි මේ තරම් ඇඹුල් වෙන්න හේතුව තමයි එහි තිබෙන සිට්‍රික් කම්ලය. දෙහි යුෂ මිලිලීටර් 100ක මැලික් කම්ලය ග්‍රෑම් 2ක්ද සිට්‍රික් කම්ලය ග්‍රෑම් 0.8ක්ද අඩංගු වෙනවා. තවද සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත් ෆ්ලැවොනොයිඩ් නැමැති විශේෂ රසායන කිහිපයක් දෙහිවල ඇති බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. මෑතකදී කරන ලද පරීක්ෂණ වලට අනුව දෙහිවල ඇති පැඟිරි මගින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව සොයාගෙන තිබෙනවා. අපි බොහෝ වෙලාවට කරන්නේ දෙහි ගෙඩියේ ඇති යුෂ අරගෙන එහි පොත්ත විසි කරලා දාන එක. නමුත් දෙහි බික්වලට වඩා දෙහි පොත්තේ විටමින් සහ රෝග නිවාරණ හැකියාව වැඩි බව ඔබ දන්නවාද? සම් ආලේපන සැකසීම සඳහා දෙහි යුෂ වඩාත් යෝග්‍ය වෙනවා. දෙහිවල ඇති තෙල් සාරය සමට බෙහෙවින් හිතකර වෙනවා. සමේ ඇතිවන විවිධ රෝග සඳහා දෙහි අතීතයේ සිටම භාවිතා කර තිබෙනවා. දෙහිෙහි අඩංගු විටමින් සී මගින් ශරීරයේ මරණු සෛල ප්‍රාණවත් කරන අතර ඒ මගින් හිස කෙස්වල වර්ධනයක් ඇති කරනු ලබනවා. දෙහි මගින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කළ හැකි බව ඇමරිකානු දේවඩියා සංගමයේ පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ශරීරයේ නිපදවන ග්ලූකෝස් ශරීරව අවශෝෂණය කර ගැනීමේ හැකියාව සහ අති රුධිර පීඩනය හේතුවෙන් හටගන්නා හෘදයාබාධ අවම කිරීමේ හැකියාවකුත් දෙහි සතුව තිබෙනවා.